2012 වසරේ නොවැම්බර් මස 9 වනදා වැලිකඩ බන්ධනාගාරය තුළ රඳවා සිටි රැඳවියන් සන්තකයේ තිබූ නීති විරෝධී සහ තහනම් භාණ්ඩ අත්අඩංගුවට ගැනීමේ අරමුණින් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් එම බන්ධනාගාරය තුළට ඇතුළු වී මෙහෙයුමක් ආරම්භ කළා. එම මෙහෙයුම අතරවාරයේදී බන්ධනාගාරය තුළ තිබූ ආයුධ ගබඩාව බිඳ එහි තිබූ ගිනි අවි රැඳවියන් අත්පත් කර ගැනීමෙන් පසුව ගැටුමක් නිර්මාණය වුණා. එම ගැටුම මැඩ පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ සේනාංක 3ක් බන්ධනාගාරය තුළට යොමු කෙරුණු බවද නීතිපතිවරයා ඉදිරිපත් කළාදී චෝදනා පත්‍රයේ සඳහන් වනවා. එම ගැටුම මැඩ පැවැත්වීම සිදුවන අතරවාරයේ මෙම නඩුවේ චෝදිතයින් දෙදෙනා තෝරාගත් රැඳවියන් 8 දෙනෙකු බන්ධනාගාරය තුළ පිහිටි කාර්මික අංශයේ නැමැති ප්‍රදේශයට රැගෙන ගොස් මරා දැමීම, ඊට කුමන්ත්‍රණය කිරීම සහ නීති විරෝධී ජනරාශියක් වශයෙන් රැස්ව කටයුතු කිරීම ඇතුළු අපරාධ චෝදනා 33ක් යටතේ නීතිපතිවරයා මෙම නඩුව ගොනු කර තිබුණා. මෙලෙස චෝදනා ලැබුවේ පොලිස් මද්‍රව්‍ය විනාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමල් රංගජීව සහ හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයෙකු වන එමිල් රංචන් ළමා හේවා මහතායි. ඒ අනුව චෝදනා ලැබ සිටි පොලිස් මද්‍රව්‍ය විනාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමල් රංගජීව මහතා අද නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල එම නඩුවේ තීන්දුව ලබා දෙමින් නියම කළා. එමෙන්ම මෙම නඩුවේ තවත් වෙත්තිකරුවෙකු වන හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයෙකු වන එමිල් රංජන් ළමා හේවා මහතාට අධිකරණය මරණ දණ්ඩනයද නියම කරනු ලැබුවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.